ඊයේ දිනය තුලදී එක්සත් අරාබියේ මීට අදදී පැවතෙන ඉන්ටර්නැෂනල් ලීග් විශ්වාස තරගාවලියට අයත් මූලික වටේ 18 වන තරගය තමයි පැවතුනේ. එම තරගය වෙනුවෙන් මයිස් තීක්ෂණ වගේම දික්වැල්ල ක්‍රීඩා කරන සාජා වොරියස් කණ්ඩායම හා කුසල් ජනි පෙරරා ක්‍රීඩා කරන එම්.අයි. ඉමිරේස් කියන කණ්ඩායම් දෙක අතරයි. එම තරගයේදී පළමු පන්දුර පාර දුන් සාජා වොරියස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 නිමා කළේ ශ්‍රීලමු ක්‍රීඩකයන් දැවී ලකුණු 129ක් ලබාගෙනයි. ලකුණු ලබා ගැනීමෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 7කදී 6 පාර දෙකක් වගේ මේ 4 පාරක් සමගින් ඉක්මන් ලකුණු 17ක් ලබා තිබීදී දැවි ගියා. ඒ වගේම ජොර්තන් චාර්ල්ස් ලකුණු 29ක් ලබා ගනිද්දී විලියම් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ජෝර්ජ් ලකුණු 11ක් වගේම මයිස් තීක්සන පන්දු 10ක් තුල 1-4 පාරක් සමගින් ලකුණු 9ක් ලබා ගැනීමට සමත් වුණා. කඩු ලබා ගැනීමෙන් ෆරුක් හා රෝහිත් අතරේ එක් කළු බැගින් බෙදී යද්දී අකිල් හා බෝල්ට් අතරේ කළු දෙක බැගින් බෙදී ගියා. ඒ වගේම වකාර් සාර්ථක පන්දු යාමක නිරත වෙමින් ලකුණු 18කට කළු 3ක් මිදෙලීමට සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් පන්දු වාර 20ක් තුර ලකුණු 130 ඉලක්කයක් හඹා ගිය එම්.අයි. ඉමිරේට්ස් කණ්ඩායම කුසල් ජනිත් සහ මොහමඩ් වසීම්ගේ අධිවේගී ඉනිම් දෙක නිසාම එම්.අයි. කණ්ඩායමේ ජයග්‍රහණය පන්දු වාර 11යි 1 පන්දුවක් තුලදී සනාථ කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එදී මොහමඩ් වසීම් පන්දු 13කදී 4 පාර 4ක් වගේම 6 පාර 3ක් සමගින් ලකුණු 37ක් ලබා ගත් අතර කුසල් ජනි පෙරේරා පන්දු 27කදී 6 පාර 2ක් වගේම 4 පාර 5ක් සමගින් අර්ධසතකයට ලකුණු 3ක් පමණක් තිබේදී අවසනාවන්ත ලෙස ලකුණු 47කට දැවී ගියා. කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණකාර රැගෙන ගිය ක්‍රීඩකයන් බවට පත් වුණේ එචර් නොදෙවි ලකුණු 20ක් වගේම නායක පුරන් නොදෙවි ලකුණු 24ක් ලබාගෙනයි. මේදී ආරම්භ කඩලට කුසල් ජනි පෙරේරා වගේම මොහමඩ් වසීම් පන්දු වාර 5යි පන්දු 3ක් තුලදී වේගවත් ලකුණු 80ක් එක් කිරීමට සමත් වුණා. එදී එම්.අයි. කණ්ඩායම ජයගනිදී තරගයේ වීරයාගේ සම්මානයෙන් පිදුරු ලැබී ලකුණු 18කට කඩලු 3ක් ලබාගත් වකාර්. ඒ වනු මෙම තරගයේ මුල් භාගයේදී සාජා වොරියස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 29ක් ලබාගත් ෆ්ලෙචර් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභය වට පත්වමින් රාත්‍රී 8:16 වෙනි විට වැඩිම ලකුණු ලාභයට හිමිවන ග්‍රීන් බෙල්ට් එකට හිමිකම් කියන්න සමත් වුණා. ඉන් අනතුරුව විනාඩි 22ක් යාමටත් මත්තෙන්ම එම බෙල්ට් එක ඔහුගෙන් ගිලිහිහම සමගින්ම එම්.අයි. ඉමිරේට්ස් කණ්ඩායමේ මොහමඩ් වසීම්ට හිමි වුණා. ඒ අනුව මොහමඩ් වසීම් තමයි මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභය වට පත්ව තිබෙන්නේ. ඒ අනුව ග්‍රීන් බෙල්ට් එකට හිමිකම් කියන්නේ මේ වෙන විටත් මොහමඩ් වසීම. ඉතින් මෙන්න මේ විදිහට පැයෙන් පැය දිනෙන් දින වෙනස් වෙන ක්‍රිකට් ලෝකේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාලා සිරු දිනාටම වාසනාවන්ත උද්‍යෝගිමත් දවසක්.